තමයි සී නැතිවීමකදී හෝ නිින්දේදී මරණයටපත් වූ චුති චිත්තර කුමක් වේද? කරුණාකර සී නැති වේලාවක නෙවෙයි සී ඇති වේලාවක මැරිලා බලන්න. නැත්තම් මරණයටපත් වෙන දිස නිින්ද නැති වේලාවක මැරිලා බලන්න. එතකොට නම් අල්ලතෑයි. මේ අපිට මේ වෙලේ දෝලක් දුවන්න බැරි එක ඔලිම්පික් ගහන්න කතා කරමු. මේ සී නැති වේලාවක හෝ මරණ වේලාවේ අපි කොහොමද මේ හිතක් වත්තන් දුවන්නේ? ඒක නිසා මේ සී කියන අවදීන් ඉන්න වෙලාවෙදී හොඳට සතුටුමත් වෙන්න. එතකොට තීරේ මේ ප්‍රශ්නේ එක්ක තේරුමක් නැති එකක් කියලා නැත්තම් වෙනවන්නම් වැඩේ වෙන්නේ සතුටුමත් වෙලාව. ඒ කියන්නේ නින්ද සහ අසතුටුමත්කමේ තොර වෙලාවක. ඒ නිසා මේවා නිකාර හිතේ මතුවෙන ප්‍රපංච ඉතින් අපේ විශේෂීෂ්ඨ නෙවෙයි. ඒ නිසා අපි හදාරුවාට අපිට මේ කෙලවර කරන්න වෙයිට යන්තම් හරි දනිපනි ගහ ගන්න පුළුවන් වෙන්නේ සිහිය තියෙන අවදීන් ඉන්න වෙලාවක මේ ජීවත් වෙන එක. ඒක ඇල්ලුවොත් නම් නැතයි කිසුර වුණොත් මේ වගේ පැතිවලට අපි සාමාන්‍ය නිකන් දේශ මාත්‍රයක් වශයෙන් දැනගන්න පුළුවන් වෙයි එක දැනගත්තයි කියලා ඇත්තට මේ චිත්තක් යන වෙන සේවයක් මොකක්වත් නැහැ. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මැරෙන්න ඉස්සෙල්ලා නිින්දෙන්න ඉස්සෙල්ලා සීනත් වෙන්න ඉස්සෙල්ලා එකිතාක් සතිය පිටුන එක තමයි උපදේශයක් වශයෙන් කියන්නේ. ඊගා ප්‍රශ්නේ ආනාපානේ රදිනී කිය පසු ආනාපාන නිමිත්තේ හිත පිටුවගෙන බොහෝ වෙලා සිටිය යුතුයි නොයෙක් දේශනාවදී උපදේශ දීති වෙනවා. විදර්ශන භාවනන් දේශනා මාලාවේදී ෂඩ්ඨින්ටට කොතරම් සෑම අරමුණක්ම ඇති සැටියට දැකමිනී ප්‍රසභාව කියනවා. ආනාපාන නිමිත්තේ හිත පිටුවාගෙන සිටන විට මේ කරන්නේ කෙසේද කියලා පැහැදිලි කර දෙනෙමින් හිතා යටහත් ඉල්ලා සිටින්. ආනාපාන නිමිත්තේ බොහෝ වෙලා සිට පිටුවාගෙන සිටීම විදර්ශනාවද මේ කර්ණයෙන් පාදා දෙන මැනවි. මට පේන්නේ අර මේ ප්‍රශ්නේ අන්තිමට එනකොට මේ විදර්ශනා සමතේ කියන ප්‍රශ්නේ මාතෘකාවක් වෙලා තියෙනවා. ඒ ආනාපාන නිමිත්ත කියන වචනේ පාවිච්චි වෙන්නේම සමත භාවනා සඳහාමයි. අනිත් වෙලාවට ওই නිමිත්ත කියන වචනේ මතුවෙන්නේ නැහැ. මොකද මේ සමතේ දිහාවට නැතුව ආනාපාන වඩනකොට ආනාපාන සතිය ක්‍රමී ආනාපාන සතියේ ආස්වාස් ප්‍රස්වාස් දෙකේ වෙනස නැතිවීම සහ සියුම් වීම සූක්ෂම වීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම වෙනකොට එහෙම නිමිත්තක් අල්ලන වෙනුවට අනිමිත්ත සමාධිය එහෙ නැත්නම් අපතිත්ඨිත විඥාණයට යන්න හදනේ. ඒ නිසා නිමිති ගැනීම මේ සමතේ පැත්තට යන එක. ඒ වැරදියක් කියන හදන නෙවෙයි මම. සමත භාවනාවේ තමයි ප්‍රතිභාග නිමිත්ත අර්පණ වශයෙන් මේ උග්ගහිත නිමිත්ත උග්ගහ නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත මේ ආපසෙන් නිමිත්ත විස්තර කරන්න හුඟක් කරාට සමතේදී නමුත් විදර්ශනා වශයෙන් කරනකොටත් ඒ ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. නමුත් මේ කිසිම දෙයක අල්ලා ගැනීමක් නෙවෙයි කරන්නේ. ආනාපානයෙහි ආනාපාන සතියෙහි බොහෝ වේලා ඉඳීම තමයි හොඳ වෙලාව. ඉතින් මේ වෙලාවට ශද්ධින්ජනට ගොදුරන සෑම අරමුණක්ම ඇති සැතියට දැක මෙනෙහි කළ යුතු බව කියවෙනවා. ඉතින් ආනාපානෙ ඉනකොට සද්දයක් ඇහෙන්න පුළුවන්. හිතට රූපයක් පේන්න පුළුවන්. කයි වේදනාවක් එන්න පුළුවන්. හිතවිල්ලක් එන්න පුළුවන්. ඒව තමයි අනිත් ද්විතීයි අරමුණු. ඒව එනකොට ඒක ඇතිසැතිය කියලා කියන්නේ එන අරමුණට තරහ වෙන්නත් එපා, සාදර වෙන්නත් එපා. අරමුණ අරමුණ වශයෙන් අරගෙන ආනාපානෙ ඉක්මවල ගියොත් පමණක් මෙනෙහි කරනවා. නැත්නම් ඒ හරහා ආනාපානෙ දැක ගැනීමට බහුලීගත කිරීමට තමයි මනස්කාරය යොදවන්නේ විපස්සනා කරනකොට. ආනාපාන නිමිත්තේ හිත පිටුවා සිටිනකොට මේ කරන්නේ කෙසේද කියලා පැහැදිලි කර දෙන්න මේ නිතාය තාත් ඉල්ලා සිටිනවා. ආනාපාන නිමිත්තේ ඉන්නකොට මේ කරන්න බෑ. මේක එන්නේ මේ ෂඩින්ජන ගොතුන අරමුණු ඇවිල්ලා නිමිත්ත පෙරලා දැම්මට පස්සේ තමයි ඒ දේවල් අරමුණක් බාටපත් වෙන. එතකන් ඒවා තියෙන්නේ පසුබිමේ හෝ මුළු ගැන්විලා තියෙන තාක්කල් සමත වශයෙන් කරන කෙනා නිමිත්ත පේන්න පටන් අරගනි. යම් වෙලාවක මේ ශරීරය අතුකොතුන බාහිර දේවල් ප්‍රසිද්ධ වෙනකොට අරමුණේ හිත හිටින්නේ නැහැ, සතිය නැති වෙනවා, අරමුණ නිමිත්ත නැති වෙනවා. දැන් නිමිත්ත ඉඳදී මේ දේවල් කරන්න බෑ. විපස්සනා වින්නකොට නම් කරන්න තියෙන්නේ නිමිත්ත පිළිබඳ කතාවක් නෑ. ආනාපාන සතිය ඉන්නකොට නොයෙක් ශබ්ද වේදනා හිතවිලි එනවා. ඒව සාමාන්‍ය මට්ටමේ තියෙන තාක්කල් ඒව හරහා ඒව ගණන් නොගෙන ආනාපානේ බලන්න. යම් විදියකට ඒක බරපතල වෙලා ආනාපානේ යටපත් කරගෙන තලාව බාගෙන ගියොත් පමණක් මෙනෙහි කරන්න කියලා කියනවා. ඉතින් මේ දෙකම කෙනෙකුට අදාළ වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මූල ධර්ම වශයෙන් ආනකොට මේ වගේ උත්තරයක් තමයි දෙන්න පුළුවන් වෙන්නේ.
කර්තෘ ස්වාමීන් වහන්සේ මරණාසන්න මොහොතේදී අපාගත නොවී සිටීමට සිත සකස් කරගත යුතු ආකාරය කරුණාවෙන් පහදා දෙනමින් බගෑපත් ඉල්ලා සිටිමි. ඉතින් මේ අපි කියමු තව ටිකක් මේ අනාථපිණ්ඩිකවාද සූත්‍රය. ඒක තමයි මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ මේක ටැබ්ලට් එකට හරි ඉන්ජෙක්ෂන් එකට හරි හදලා දීපු එකක් නෑ. මේක ටිකක් දිග උත්තරයක්. ඒ කියන්නේ මේක යෙදිලා යෙදිලා කරන්න ඕන එකක්. එහෙම එකක් තියෙනවනම් මම හිතන්නේ මේ බුදුරජාණන් වහන්සේ කාලේ සෑහෙන හොඳ ඉල්ලුමක් තියෙන ඉඳිසු. බුදුරජාණන් කිව්වා ඒක නෙමෙයි කරන්න තියෙන්නේ මන්නාසන්න මොහොතේ එන බව දැනගෙන මරණයට එද්දී ඉස්සර වෙලා පුළුවන් තරම් සතියෙන් ගතකරන්න නැත්නම් මැරෙන જાතියක් බව මතක තියාගන්න. තමයි මැරෙන කෙනෙක් බව නිතරම ඒකට කියන්නේ මරණ අනුස්සති භාවනාව කියලා. ඒ සතිය එතකොට තේරෙන පටන් අර ගන්නවා මරණ එක වෙනකම් ප්‍රමාදී ජීව තමයි ප්‍රමාදී කියලා කියන්නේ. මරණය එන බව දැන දැන දැක දැක අප්‍රමාද වීමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව අවසාන වෙනකන් ඉඳලා ඒ වෙලාවට මේ මොනාරි මන්ත්‍රයක් හරි කුරුකමක් හරි විශේෂ උපක්‍රමයකින් ගොඩ එන්න පුළුවන් කියලා හිතනවනම් ඒක තනිකර ඇදහිල්ලකට වැටෙනවා. ඒක නිකන් මේ ප්‍රශ්නෙම පැන යාමක්. කිසියම් දෙවැන්නෙකුට මේක කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම මරණ බව දැනගෙන ඒක සීපත් කරමින් මරණයට යන්න ඉස්සර වෙලා හැකිතාක් සත්‍ය කියලා කියන්නේ මරණය අනිත් පැත්ත. මරණය සත්‍යයෙන් තමයි අප්‍රමාදයෙන් තමයි ප්‍රබුද්ධ වෙන්න පුළුවන්න්නේ පිබිදෙන්න පුළුවන්න්නේ ප්‍රමාදයෙන් තමයි මරණයටපත් වෙන්නේ. ප්‍රමාදේ මරණය හා සමානයි අප්‍රමාදේ බුධිවීම හා සමානයි. ඉතින් සා මරණ මොහොත එනකන් ඉන්නේ නැතුව ඉස්සරහට ගණ්ඩායි බුදු කෙනෙක් කරුණාවෙන් මේ ධර්ම කාරණා ඉදිරිපත් කරන නිසා කෙටි උත්තර මේකට නැති බවත් සතිය වඩන එකයි විශේෂයෙන්ම මේ අනාථපිණ්ඩිකවාද සූත්‍රයේ හරියට මාතෘකාවටම ඉල්ලකලා කතා කරලා තියෙනවා. සති සතිපට්ඨානේ නැත්නම් මේ එලෙබසිටි 100 වැඩිම තමයි අධික නමුත් අනිවාර්යම හරියන උත්තරේ. අගරු ස්වාමීන් වහන්සේ යමක් දකින්න විට හිතේ ඇති වෙන මනාපමනාප තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඇහැට දකින්න ඕනෑම දෙයක් ධාතු කොටක් වශයෙන් සැලකීම ප්‍රගුණ කළොත් හිතේ ඇති වෙන මනාපමනාප මකාරවා ගත හැකිද නේද? මේ පිළිබඳ උපදේශ පතමි. මේක සාමාන්‍යයෙන් මේ සිව්පසයට සම්බන්ධ කළ සර්වඥාන්සේ දේශනා කළ තියෙනවා. සිවුර කියන්නේ ඇඳුම් ආහාර වසන ස්ථාන සබෙහෙත් පරිකර පාවිච්චි කරන හැම වෙලාවෙම ඒ දේවල් ඔක්කොම ධාතුමත්තකෝ නිස්සත්තු නිජීවෝ ශුන්‍යෝ සබ්බානි පන ඉමානි අධිගුච්චනියානි මම පූතිකායන් පත්තෝ අතිවිය අධිගුච්චනියානි ජායති කියලා පින්නපාතී කතේ තියාගෙන සිහිපත් කරන්නයි කියලා කියනවා. මේ පින්නපාතේ ධාතු මාත්‍රයි බුදු පටවියාපෝතීජෝ පමණයි නිස්සත්තු මේකේ සත්‍යයක් නැහැ නිජීවෝ ජීවයක් නැහැ ශූන්‍යයි ආත්මභාවයෙන් ශූන්‍යයි තදුප බුඤ්ජකෝච පුද්ගලෝ ධාතුමත්තකෝ නිස්සත්තු නිජීවෝ ශුන්‍ය මේක බොහෝ පරිබුඤ්ජණය කරන්න හදන පුද්ගලයා වෙන මමත් ධාතු මාත්‍රයි නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි මේ පිරිසුදු දේ මම අත ගන්න ඉස්සෙල්ල බොහොම වටිනා දෙයක් ඕන කෙනෙකුට අවිල කන්න කියනවා නමුත් අත ගෑවිච්ච ගමන් කටට ගෑවිච්ච ගමන් බඩට ගිය ගමන් අසුචි වශයෙන් පිටිවිච්චහම කිසි කෙනෙකුට පෙන්වන්නවත් බැරි තරම් අපුලකටපත් වෙනවා. අන්න එවැනි ස්වරූපයක් ඇති කායකටයි මේක දැන් දාන්න හදන්නේ කියලා ඒ ගන්න සිව්පසය ධාතු වශයෙන් බලන්න කියලා කියනවා. මේක තමයි අදහස. නමුත් ඒක මේ ඔක්කොටම හරියන උත්තරයක් නෙමෙයි. සමහරු මේ පිළිකුල වශයෙන් බලන සමහර ධාතු වශයෙන් බලන සමහර උපේක්ෂා වශයෙන් බලන ක්‍රම තුනක් මේකට තියෙනවා. මේ සංඛාර උපේක්ෂා ඥානයේදී පටික්කුලව උපේක්ෂාව සංඨාති කියලා කියනවා. ප්‍රතික්කුල පිළිකුල ඇති වෙන්න පුළුවන් නැත්නම් උපේක්ෂා වෙන්න පුළුවන්. පිළිකුල ඒ උපේක්ෂා වෙනකොට නම් ධාතු හරහා තමයි යන්නේ. පිළිකුල එනකොට අනිවාර්යයෙන්ම ධාතු හරහා යන්න ඕන කමක් නැහැ. ඒක නිසා මේ පුහුණුවක් විදිහට පිළිකුල් භාවනාව හෝ ධාතු මනස්කාරය හරහා උපේක්ෂා හෝ ඇති කරන්න අර්ථර ස්වාමීන් වහන්සේ පාසඳන් ගැටළු අනුකම්පා කර පහදා දෙනෙමි ඉතබගත්තු ඉලා සිටිමි. විඥානයේ අනිත්‍ය බව ක්ෂණයක් පාසා ඇති වෙන වෙනස් වෙන පැහැදිලි කරන අතරම භවනාක්‍රියාවේ සිට එකඟ කර ගන්නට උපදෙස් ලැබේ. ඒ නිතරින්ම වෙනස් වෙන සුළු විඥානයේ සමග මේ උපදෙස කල්පා ගන්න ආයුරු පහදා දෙනෙමින් කරුණාවෙන් ඉලා සිටිමි. සම්මා සම්බුදු සරණයි. එච්ච මේක ඇත්තටම මේ තර්කමනසකට මත වෙන ප්‍රශ්න සාධාරණයි. සාධාරණයි කියලා කියන්නේ නිතර වෙනස් වෙන සුළු දෙයක මට හිත එකඟ කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකට
දෙකක් තියෙනවා දෙකම හෙල්ලෙන සුළුයි ඒ දෙක නිශ්චල දෙයකට හෙල්ලෙන දෙයක් එකතු කරනකොට නම් ප්‍රයත්න කරලා හොල්ලන්න නැතුව තියාගෙන අරකට සම්බන්ධ කරන්න පුළුවන් දෙකම හෙල්ලෙන සුළු දෙයක් නම් අපිට කරන්න පුළුවන් වෙන්නේ දෙකම එක ආකාර වේගෙන් හෙල්ලෙන ආරනකොට දෙක එකතු වුණා වගේ වෙනවා එච්චරයි මේකේ කරන්න පුළුවන් දේ ඒ නිසා අපිට සිද්ධ වෙනවා විඥානයේ ශීක්‍රයෙන් වෙනස් වෙන දේ අරමුණෙත් ගන්න ඉස්සරහට ගන්න රූප කර්මස්ථානේ මුද්දටම කිට්ටු ආසන්න උත්සන්න තත්ත්වර දිනු කළා දිනු කළා දිනු කරලා ඒකෙත් තියෙන අණු නෙවෙයි පරමාණු නෙවෙයි කුඩා කොටස් නෙවෙයි ඒකේ ශක්ති බවට පත් වෙන කම විනිවිද දැක්කොත් විඥානයේ ශක්තියක් බවට පත් වෙනවා ඒක ශක්තියක් බවට පත් වෙනවා ඒ දෙකේ සෑහීමක් සීහීමක් පිළිහීමක් පිළිද්දීමක් කරන්න ඕන එහෙම නැතුව විඥානයේ වේගයේ වෙනස් වෙනදී රූපේ නිට්ටය කියලා ගත්තොත් යාදක රතන රත සමග පෑහීම නැත ලාකඩේ එහෙම නැත එකක් රත්විත එකක් පෑහෙද කියලා පස්සේ කතා කරලා ඉස්සලන් තියෙන යාදක නොරත රත සමග පෑහීම නැත බලන අරමුණ විඥානයේ වේගයට සමාන කුඩා අනු කුඩා අංශු වලට කඩලා ඒකේ තියෙන ශක්ති දැක ගන්නකම් අරමුණ විනිවිද දැක්කොත් විඥාන ශක්තිය සහ ධාතු රූප ශක්තිය අතර සමග පැහැීමක් කරන දෙකම රත් වෙනවා. එතකොට යාදක රතනරත යාදක දෙකම රත් වෙනකොට පැහැයි. එහෙම නැත්නම් කරන්න හදන්නේ ලාකඩෙන් අවුලනවා වගේ එකක්. ඒක රැඩිකල් යන්නේ නැහැ. ඒක නිසා අරමුණ ඊටාමත්ව සමීත ඊටාමත් උත්සන්න ඊටාමත්ම ආසන්නව බැලුවොත් තේරෙයි ඒකේ ශක්ති මේකේ ශක්ති. ඒ දෙක එක. ඒ සමාන වුණාට පස්සේ ඒ දෙක අතර එකඟතාවයක් ඇති වෙනවා. හරියට මේ පණින පිම්මට වෙදිචින වගේ එහෙම නැත්නම් සමාන වේගයෙන් ගමන් කරන කෝච්චි දෙකකින් එකකින් එකට මාරු වෙන්න පුළුවන් කිසි කරදරයක් නැත්නම් පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙන්න පුළුවන් කෝච්චි පෙට්ටි දෙකම එක වේගයෙන් යන නිසා පෙට්ටියෙන් පෙට්ටියට එක දිගේ විතරනේ එක පෙට්ටියෙන් අනිත් කෝච්චියටවත් මාරු වෙන්න පුළුවන් කෝච්චි දෙකම එක වේගයෙන් යනවා නම් ඉතින් ඒක තමයි බුද්ධ ඥානයෙන් අපිට පෙන්නලා දීලා තියෙන මැජික් එක. කර්තෝ ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසකාරය හා සත්‍ය අතරති වෙනස පෙන්වා දෙන්නේ මෙතන මේ යෝනිසු මනසිකාරය කියලා කියන්නේ යෝනිසු කියන විශේෂණ පදයේ ඉච්චි මනසිකාර චෛතසිකය. එතකොට සත්‍ය චෛතසිකයයි මනසිකාර චෛතසිකය අතර වෙනස පෙන්වන්න කියන්නේ. මනසිකාරයෙන් කරන්නේ අරමුණකට හිත නැංවීම. සතියෙන් කරන්නේ එහෙම ඉදිරිපත් වෙච්ච අරමුණට හිත එළඹ සිටීම. මුළු හදින්ම හිතට මේ අරමුණට මේ සාදර වීම තමයි සතියෙන් කරන්නේ. එදා කෘත්‍ය දෙකක් ඒකෙදී. තමන්තර නැගීන ක්ලේශ හඳුනාගෙන යටපත් කළ හැක්කේ සතියෙන් සිටීමෙන්ද නැතොත් යෝනිසමනිස්කාරෙන්ද නැගීන ක්ලේශ යටපත් කිරීමට සතිය ක්ෂණිකවම යොදාගත හැකිද නැත්නම් එලෙස පැවිසත පුරාම සතියෙන් සිටිය යුතුද මේ සඳහා එන ඇතරම මේ යෝනිසමනිස්කාරය තමයි සතිය ඇතිවෙنده ආසන්න කාරණා වෙන්නේ ඒක ඔය මේ රබිචා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යෝනිසමනිස්කාරය තියෙනවනම් යානිතරම නරක දේවල් ලයින් කරලා හොඳ වැඩ කරමින්, කල්යාණ මිත්‍රය ඇසු කරමින් බණ දාම් පුහුණු කරනකොට සතිය ඇති වෙනවන සතිය යම් කිසි මට්ටමකට Java කැවුනට පස්සේ තමයි කෙලෙස් හඳුනා ගන්න පුළුවන්. ආරම්භක සතියට බෑ. එනිසා සතිය නිතරම මේ වේග කැවෙන්න ඕනේ, Java කැවෙන්න ඕනේ. ඒක නිසා භාවනා පරියන්කට ගිහිල්ලා සෑහෙන සමාධියක් සතියක් ආවට පස්සේ තමයි ඒක මේ කෙලෙස් වැඩ කරන ස්වරූපේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේක මේ සතියේ ස්වභාවය නෙමෙයි සුපතිත්ත්‍ය සතියේ ජව කැවිච්ච සතියේ ස්වභාවය කියලා හිතා ගන්න. ඒකයි මේ සතිපට්ඨානයක් ගැන සරුවත්‍යංශය සඳහන් කරන්නේ. දැස් වසාගෙන හොඳින් බණස බණ දේශනාවට අංකන් දෙන සමර අවස්ථාවේදී මුළු සිතම සැහැල්ලු වී ගොස් ආවින සැපවත් බවක් දැනේ. බණ දේශුමද ටිකටම ඇති. මේ වන්නේ කුමක්දයි පහදා දෙන්න. ඉතින් මේක අර මේ හිතක් මොනවාරි අරමුණකට එල්ල වුණාට පස්සේ ඒකේ මේ ආචාර්ය අද්භූත වැඩ වගේක් යන අපිට හිතා ගන්න බෑ. ඒක නිසා ඒ වෙලාවට මේ හිත විස්රාම වෙනවා, කය විස්රාම වෙනවා. හරියටම වැඩක් ශිල්පයක් හරි, චිත්‍රයක් හරි, ගානක් හදනකොට හරි ඒක 100%ක්ම අදහගෙන වැඩ කෙරුවොත් කවදාකවත් වෙහසක් නැහැ. ඉබේම ඒක කලාකෘත්‍යයක් වශයෙන් තමයි ඒ චිත්‍රය ඇතුලේ ජීවත් වෙනවා වගේ බණක් අහනකොටත් ඒ වගේ. මේ හැම දෙයකම තියෙනවා මේ දෙක විරසක වුණොත් ගැටුමක් ඇති වෙනවා. එහෙම නැත්නම් ආතතියක් වෙනවා. දෙක මේ සම මේ සම්පාත වුණොත් විස්රාම වීමෙන් දැනගන්න පුළුවන් ඒ දෙක සම්පාත වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකට සමාධිය කියලා තමයි ඔකලාට
මේ සාමාන්‍ය විවහාරදී පාවිච්චි කරන සමාධි කියන එක තමයි. ඊවායක ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ වෙනබස during meditation I come to the autopilot state in about 10 minutes and continue on. However, in daily life, my meditation of moods and reactions have increased. Understand how, within bracket I, or inverted commas, or mine, cause problem and letting go ceases problem and immediately. Can understand the concept of anicca and dukkha. Anicca, dukkha, anatta in the daily life, but during meditation I am sucked into the autopiloting state only. Please explain. You make atara me velavadi me the situation explain that half boiled situation, someone has to continue for long, then only whenever the proper momentum happens, when the proper acceleration happens, these things will be sorted out. For the moment, if this thing happens, the best example, best advice can give is to continue this meditation without trying to justify or without trying to understand the mechanism behind. That does not indicate that you are going to cheat yourself, but I am telling you, when you are continuing, one day one can understand how this is happening. For the moment, don't worry about the engine. You just look at the switchboard and run the car. Later, you can learn how the engine is running. So, this indicates a good state. Main thing is to continue not only with the 10 minutes. Try to autopilot in a state about 15 minutes, 20 minutes. Likewise, with determination, increase the time gap. So, and more you will be seasoning or mastering the situation, and later everything will be sorted out by the momentum of the mindfulness. Anapanasati bahanadi husmarala shivma pavati. Ehin pasu gati iti pivara kumakta pivara gana pahadili avabodhyak tanagana kamattimi. Ehi tavatava shivma tattin ati shivma tattara patkarnita upadeshi. Meke ehima vehi ekat lashila yanda. Sakman bahanadi paya polota sparsavi medhi. Paya polota alinnaakse dhani. Mishi vanni aidai pahadili karadhin. මේ ඇලෙන ගතිය දැනෙන්නේ ආපෝ ධාතුව ඒකේ ආbandana සහ පග්ඝරණ ලක්ෂණේ තියෙන පිටු කරන සහ වැగిරෙන ගතිය. මේ පිටු කරන ගතිය දැනෙන්නේ මේ කොහොල්ල ගොඩක් කොට ඇවිදින්න වගේ, ප්ලාස්ටර් එකක් කොට ඇවිදින්න වගේ. ඒ ගැලවෙන කොටත් මේ ඇලවෙන දෙකින් පය ගලවන වගේ. මේකට කියන්නේ මේ ආපෝ ධාතුව වැగిරෙන භාවයේ ගරු පැත්ත ආපෝ ධාතුවේ ලහු පැත්ත තේරෙනකොට ඇලෙන ගතිය තමයි තේරෙන්නේ. ඒක හොඳයි. කාය සංකාර වචී සංකාර මනෝ සංකාර මේ තුනම පළමුව ගෙවා දමන්නේ කුමක්ද? අවස්ථාව කෙටියෙන් පහදා දෙන්නේ ඊටමත් මෛත්‍රී නිලසිතීමේ මේක ආනපන සති සූත්‍රයේ සඳහන් කරලා තියෙන ඉස්සල කාය සංස්කාර වචී සංස්කාර ගැන සලාසුමක් කියලා නැහැ ඒකේ. නමුත් අටුවාව පිළි ගන්නවා වචී සංස්කාරය තමයි ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ විතක්ක ਵਿਚාර කීකරු වෙලා. ඒතකොට තමයි කාය සංස්කාර සංසිද්ධෙන්නේ ඊගාට මනෝ සංස්කාර සංසිද්ධනවා කියන එකයි තියෙන්නේ. මේක මම හිතන්නේ මේ චුල්ල වේදාල සූත්‍රයේ මහ වේදාල සූත්‍රයේ මේ ප්‍රශ්නේ කෙලින්ම අහලා උත්තර තියෙනවා ප්‍රායෝගිකව පෙන්ලා දීලා තියෙනවා ආනාපාන සති සූත්‍රය. ස්වාමීන් වහන්සේ භාවනාවේදී හිත සමාධිගත වෙන්නේ බොහෝ අවස්ථාවලදී උස කණුවක කන්දක් වැනි ස්ථානයක සිටින බව පෙනියනවා. මේ දෘෂ්ටි මායාවක්ද මේදී පිළිපැදිය යුතු ආකාරය කරුණාවෙන් පාදා දෙන්න. මේකට ඇත්තටම තේරගතාවක නිදර්ශනයක් පෙන්ලා දීලා තියෙනවා මේ දුරස්ත බැල්ම පිළිබඳව සතිමත් වෙන්න තමන් මේ බැලුම් කණු බැලුම් ගලක් උඩ නැග්ගා වගේ කුළුණක් උඩ ඉඳලා බලන්න වගේ දර්ශනේ තියෙනවා. නමුත් දර්ශනේ සම්පූර්ණ ස්වාධීනව සිටිනවා තමන්ට පැත්තකින්ද බලන්න පුළුවන්. ඒක දෘෂ්ටි මායාවක් නෙවෙයි. මේක නැති වෙලාවට තමයි දෘෂ්ටි මායාව තියෙන්නේ. මේ මායාව ගැලවෙන වෙලාව. මේ අමායා කියලා තමයි අපි කොළිය අචුවාලදී. අමායා රීෆ්. මායාව ගැන අහනවා. නමුත් මේක මට කියන්න තියෙන්නේ මායාව ගැලවෙන වෙලාව. ඒක නිසා මේක දිගටම ඒ මට්ටමට ගියාට පස්සේ හොඳට බලන්න
ඒ භාවනාදී හිත සමාධිගත වෙනකොට අනිවාර්යයෙන්ම සතියක් තියෙනවා. මේ වෙලාවේ පේන සතිය, පවතින සතිය අතින් අල්ලන්න පුළුවන්. හොඳට තේරෙනවා වෙන දෙයක් බලන්නත් බෑ, අහන්නත් බෑ, අස්තිල්ලම්වත් ගහන්න බෑ. ඒකම පොතෝපිකෙම යෙදෙනවා. ඒ නිසා මේක මේ බුදුහාර මේක පිළි අරගෙන සතිය මේ රූපක පෙන්නකොට පෙන්ලා තියෙනවා. සතිය මේ ඇත්තම වැඩින්නේ වැඩනකොට කන්දක් උඩ ඉඳලා බලන බැල්ම මේ බැලුම් මේ ඔත්තු බලන්න හදලා තියෙන කණු තියෙන ටවර් එකක් උඩ ඉඳලා බලන එක තමයි පෙන්ලා දෙන්නේ. යම් යෝගාවචරයේක් චිත්ත තරංග වලින් අදහස මාරු කරගන්නේ විදර්ශනා ඥාන වලින් ලැබෙන හැකියාවෙන්ද? හෝ එසේනම් නොඑසේනම් ධ්‍යාන වලින් ලැබෙන සමාධි බලයෙන්ද? එතන යම් අධිමානසික ශක්තියක්ද කරුණාකරම පැහැදිලි පහදා දෙන්න ලෙස උපවාසයෙන් ඉල්ලා සිටිමි. මේක ඇත්තටම මේ චිත්ත තරංග වලින් අදහස මාරු කරගන්නවා කියලා කියන්නේ එච්චරම ඔය පිළිසිදු අදහසක් නෙවෙයි. චිත්ත තරංග කියලා කියන්නේ ඉතින් මේ හිත වැඩ කරන්නේ ඒ තරංගාකාරයෙන් තමයි. ඉතින් අදහස මාරු කර ගැනීම මේ තිරිසන් ලෝකේ අනන්ත අප්‍රමාණ අදහස මාරු කර ගන්නවා. ඒ ඇත්තන්ගේ මොළේ ඇතිවෙන ඒ මේ රසායනික ද්‍රව්‍ය මතින් ඇඩ්‍රිනලින් ස්‍රාවය හොඳටම වෛද්‍යවරු වෛද්‍ය සාහිත්‍ය පිළිගත්ත දෙයක්. ඒ ඇඩ්‍රිනලින් ස්‍රාවයක් ඇති වෙනකොට එක්කෝ එක්කෙනෙක් සටනට පැනලා මරනවා, එහෙම නැත්නම් දුවනවා. ඒ දෙක එකක් එන්නේ මේ එකනකින් එක්කෙනෙකුට අද සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ එක එකනෙක් තුල ඇඩ්‍රිනලින් වැඩි ස්‍රාවයක් ආවොත් ළඟ ඉන්න ඔක්කොම කුලප්පු වෙන්න පටන් ගන්නවා. එක්කෝ සටනට එනවා, එක්කෝ දුවනවා. ඉතින් ඒ වගේ ගොඩාක් රසායනික ද්‍රව්‍ය හඳුනාගෙන තියෙනවා. මේ රසායනික ක්‍රම වලට විශ්ල කරන්න පුළුවන්, චිත්ත තරංග වශයෙන් කියන්න පුළුවන්, නානා විදිහට කියන්න පුළුවන්. නමුත් මේක කිසි මැජික් එකක් නැහැ. මේක අර ආක්‍රම මේකයි මේකයි කියලා තේරුම් ගන්න තියෙනවා. ඉතින් මේක අධිමානසික ශක්තියක්වත් ධ්‍යානයක්වත් මේ විපස්සනාවක්වත් නෙවෙයි. කාගෙත් නිතරම සිටින එකක්. නමුත් අර භාවනා කරන යනකොට මේක කොච්චරක් මෙව නිසා අපි අනුන් කාගේ දෝ න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ නැත්නම් තමන්ගේ න්‍යාය පත්‍රයට තමන්ට වැඩ කරන්න පුළුවන්ද කියන එක දකිනකොට මේ එකම චිත්ත තරංගයක්වත් අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ ඒ වගේ හේතුඵල ධර්ම අනුව. ඒක ඇත්තටම අපි 16ක් විදිහට වාලෙක් විදිහට බල්ලෙක් විදිහට පාවිච්චි කරනවා. ඒකයි සර්වඥාන්සේ කිව්වේ ඔය මේ ඒ සූත්‍රේ මට මතක නැහැ. එක එක යක්ෂයෝ ප්‍රේතයෝ අපි වාහන වශයෙන් පාවිච්චි කරනවා. කුමර වාහන කුමරි වාහන වශයෙන් උතුරු දිශාවට යන කෙනෙකුට ආවේශ වෙලා එයා නිකම්ම ලිෆ්ට් එකක් ගන්න. ඔය සෙල්ලම කරා. ඉතින් මේ තරංගවලුත් ඔය වැඩේම තමයි කරන්නේ. මේක කරන්න යන හැම කෙනාම අන්තිමට අවුල් කරගන්න තමයි. ඇති තත්ත්වේ නෙවෙයි පාලනයක් කරද්දී ගැනීම නෙවෙයි කරන්නේ. මේකෙන් කරන්න දෙන මේ තරංගවලි කාමෙමයි වඩ. තණ්හාමයි මාන්නෙමයි දික්ක. ඒ නිසා මේ ඔක්කොම මේ තුවාලකින් ගලන සැලව වගේ තමයි තියෙන්නේ. එකකින් කියන්නේ මේ ඔක්කොම නරකයි කියලා නම් හුදු භාවනා කරලා පස්සේ සර්වචනාසේ පාවිච්චි කරලා තිනවා මේක තව කෙනෙක් නිවන් දක්කන. ඒකනම් මේ ඒකුණ සර්වචනාසේ කියලා තිනවා ආදේශනා ප්‍රාතිහාරි එච්චර හොඳ එකක් නෙවෙයි කියලා. ඉද්ධි ප්‍රාතිහාරියත් එච්චර හොඳ එකක් නෙවෙයි. හොඳම ප්‍රාතිහාරි තමයි අනුශාසන ප්‍රාතිහාරි. එෂා මෙවුවා අනාර්ය ක්‍රම. අපි ලංකාවේ දැන් සෑහෙන මේක පිළිබඳව නිකන් මේ රැල්ල යනවා. මේ හිතාගෙන ඉන්න මේ විශාල මේ ආධ්‍යාත්මික නැත්තම් කිසිම වැරද්දක් නැති දේවල් කියලා. නමුත් මතකත යන කොයි මනසක් වැඩ කරන්නේ මේ වගේ මට තරංග කියනවා, ශක්ති කියනවා, රසායනික ද්‍රව්‍ය කියනවා. තාම හරි වචනේ අහුවෙලා නැහැ. ඉවතුලින් තමයි වැඩ කරන්නේ. භාවනාදි කරන්නේ මේ වැඩ කරන යාන්ත්‍රණය තේරුම් ගන්න එක. එතකොට බොහෝ විට එව්වා ටිකක් පාහන්නේ අර්ථයට ගන්න පුළුවන් කම තියෙන මේ නැතු මේ ප්‍රශ්නේ දීලා තිනේවා බොහෝම වටිනා ඒව පිළිබඳව ලොකු ප්‍රසාද හැඟීමකින් ඒ තරමටම මේ අගේ කළ යුතු පැත්තක් මේක ඇත්තේ නැහැ. ඒ නිසා අපි කරන්න ඕනේ මෙව නෙමෙයි, අපිට ඕන කරලා තියෙන්නේ යථා භූත ඥානෙ ඇති හැටි තේරුම් ගැනීම. ඇති හැටි තේරුම් ගන්නකොට කියන ප්‍රධානම බාධාව තමයි මේක. මොකද මෙව ෂටගති මායාවී ගති සහ වංචනික ගති වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේව පොඩ්ඩකට වහලා තියලයි අපි විපස්සනාව කරන්නේ. පස්සේ තමයි මේව දිහා බලන්නේ. බලනකොට තියෙනවා මෙව අපිව දාශභාවයට පත් කරගන්න අපි දන්නේ නැති අපේ ස්විච් බෝඩ් එකක් කවුදෝ ඉදගෙන මිරිකන. අපි මොනව කරනවද කියලා අපි දන්නේ නැති තත්ත්වයට එනවා. ඒ නිසා විපස්සනා භාවනා කරනකොට මේ සූසීම සූත්‍රයේ පැහැදිලිවම සර්වඥාන්සේ දේශනා කළා කියනවා
ඉස්සල්ලාම ධම්මට්ඨි ඥානෙ පහල කරගන්න යථාභූත ඥානෙ ඊට පස්සේ පුළුවන් මෙව හසුරවන්න නැත්නම් මෙව පිළිබඳව මේ අධික්ෂණ ශක්තියකට යන්න ඒ ධම්මට්ඨි එහෙම නැත්නම් දා මේ යථාභූත ඥානෙ නැතුව මෙව අතර ගත්තයි කියලා කියන්නේ වඳුරෙකුට දැලිපියක් හම්බුනා වගේ වැඩක්. අහුවෙන අහුවෙන දන කපන. එහෙම නැත්නම් දැලිපියෙන් කිරි කණ්ඩ හදනවා වගේ වැඩක්. කිරි කනවල වෙනුවට දිව කපා ගන්න එකයි හිද්ද වෙන්නේ. ඒ නිසා මේව පිළිබඳව පුද්ගලික වශයෙන් නම් මම නම් කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් උනන්දු තියනත් ඉන්නපා කියන එක නෙවෙයි තියෙන්නේ. ඒක හරි අමාරු විපස්සනාත් එක්ක ගල්පන්න. නවීන විද්‍යාවේ අයින්ස්ටයින් මතය අනුව ක්වොන්ටම් තියරි ක්‍රමයේ අනුව ශූන්‍යතාවයේ පැහැදිලි කරත්තේ කෙසේද? බුද්ධාමයේ පෙන්වා දී ඇති ශූන්‍ය ක්‍රමයට නැසන්නේ කෙසේද? පැහැදිලි කර දෙමේ කරුණාවෙන් ඉල්ලමි. ක්වොන්ටම් තියරික මිත්‍යා දෘෂ්ටි ක්‍රමයක් ලෙස දැක්විය හැකිද කෙසේද? මේක ඇත්තටම අපිට අදාළ විශයක් නෙවෙයි. අපි අර සමහරලාට පුංචි පුංචි කාරණා අරගත්තට ඒ ක්වොන්ටම් ෆිසික්ස් කියන එක ගැන කියලා තියෙනවා යම් කිසි කෙනෙක් දන් කියනවා නම් ක්වොන්ටම් ෆිසික්ස් දන්නවා කියලා ඒ මනුස්සයා පැහැදිලිවම දන්නේ නැහැ කියලා. ඒක ඒක තමයි හොඳම නිර්මාණේ. මොකද ඒකට මේ දාපු මේ නමක් විතරයි කිසි කෙනෙක් මේක දන්නේ නැතා. කිසි කෙනෙකුට මේක අල්ලගන්න හම්බෙන්නේ මොකද එහෙම අල්ලන්නේ එකක් නෙවෙයි මේක තියෙන විනාශ කරන ශක්තිය. අවබෝධ කරන මනුස්සයා තුල අනිත්‍යත්වය පෙන්වන මිසක කාටවත් බාධා ගන්න එකක් මේකේ නැහැ. ඒ නිසා ක්වොන්ටම් ෆිසික්ස් වලින් අනිත්‍ය මේ ශූන්‍යතාවය ඔප්පු කරලා තිනවා කියලා එහෙම නියමයක් නැහැ. ඒක නිසා මම දන්නේ කියලා තියනවලු මේ පය ගමනක් යනකොට පය ඇත් පැකිල්ල වැටෙනා වගේ නැද්ද කි මේක නොදැක්කනම් හොඳයි කියලා අයින්ස්ටයින් කිව්වා. ක්වොන්ටම් ෆිසික්ස් ගැන දැකලා කියනවා අනේ මේක නොදැක්කනම් අර පරණ ෆිසික්ස් එක වැසෑයන ගාන කම්බ කරගන්න තිබ්බා. දැන් මේකත් එක්ක අලි අවුලකට පත් වෙනවා. එනිසා මේකේ සමාන්තර භාවයක් අපි අර මේ වරින් වර නිදර්ශනසින් ගත්තට ඒ කියන තරම් ප්‍රබල සමාන්තර භාවයක් පේන්නේ නැහැ තාම. ඒ නිසා මේක මේ තව ටික කාලයක් ඉන්න වෙනවා. මේ දෙක අතර අනුයාත වීමක් වෙයිද කියලා බලන්න සුළු පිරිසක්. විද්‍යාඥයන් අතර 5%කටත් අඩු සුළු පිරිසක් මේකේ තියෙන වාචික පැත්ත කල්පනා කරනවා. නමුත් වැඩි පිරිසක් තාම මිත්‍යා දෘෂ්ටිකෝ. තාම නෑ ශක්ති පිළිබඳ දැනගත්තට මේ ਸਰුවචන් වහන්සේකට නම් වෙන විදිහට නැත්නම් මේක ਸਰුවචන් වහන්සේ කලින් දේශනා කරපු එකක් කියලා පිළිගන්න තාම කැමති නැහැ. නමුත් සුළු පිරිසක් කරගෙන යනවා. ඒ අනුව වෙන්නත් මේ ප්‍රශ්නේ එන්නේ නැත්තේ ඒක නිසා මේ දැනට නැහැ මේක පිළිබඳව 100%ක් උත්තර දෙන්න පුළුවන් තරම් දත්ත. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයට සතිය පිහිටවගෙන යනකොට තේරෙන්න පටන් අරගනි. ඒ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට ඔප්නං වණ්ඩ පිටින් ජග් ගන්න ඕන කමන්නේ. අපි අර වචන වගේක් අරගෙන පාවිච්චි කරාට මේක ස්වයන් සිද්ධව සිද්ධ වෙනවා. ඒ නිසා එච්චරම වයන දෙයක් නෑ. මයි ළඟ මේ කියන තරම් ගලපන්න තරම් මට ඒ නවීන විද්‍යාව ක්වොන්ටම් පිළිබඳව එච්චර හසල හැඳීමක් හෝ බුද්ධජාන වාංශික ධර්ම පිළිබඳ පූර්ණ හැඟීමක් නෑ. නමුත් මේ ප්‍රශ්නේ හොඳයි. මේක වැදගත් වෙන්නේ බටහිරට බුද්ධ ධර්ම විනයම් පිළිබඳව නැත්නම් බටහිර දැනුම සර්වඥාන්සේගේ දේශනය නිරවුල් කිරීමට උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරන පැති දෙකෙන් නම් මේක වටිනාකමක් තියෙනවා. එතකොට ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි. ඊට අමතරව අපිට තව තියෙනවා විනාඩි 15ක විතර කාලයක්. ඒ නිසා මම ආරාධනා කරනවා සභාවෙන් මතුවෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් කරුණාකර ඉදිරිපත් කරන්න. ප්‍රශ්නේ වෙන්නේ මේ අනාථපිණ්ඩිකවාද සූත්‍රයේ විශේෂයෙන්ම රූප ගැන කතා කරනකොට ඒ රූපයක් දැකලා ඇති වෙන මනාපමනාප භාවයේ පිළිබඳව දැනුවත් වීමෙන් ඒකින් එන්න තියෙන බලපෑම ඒකින් එන්න තියෙන ඒකට කරන ප්‍රතික්‍රියා නතර කිරීම ගැන කතා කිරීමයි දවසේ ඉදිරියදා සාමාන්‍ය ව්‍යවහාරයෙන් කතා කරනකොට දේවල් මේ දැඩි ලෙස හිතට වද්දා නොගෙන එවනක් ඒක දැඩි ප්‍රතික්‍රියා නොකර සිටීම කියන අදහසේ අතර තියෙන මේ ගැළපීමක් මම හිතන්නේ ප්‍රශ්නෙක් මතු කරලා තියෙන්නේ. ඉතින් ඒක මේ කඩවැද්දී ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ උපේක්ෂාව කියන එකයි. මෙතන සරුවචනාජේ පතක් කරන්නේ උපේක්ෂාව කියන එකයි. උපේක්ෂාට එන්න තියෙන පාරවල් තමයි පෙන්ලා දීලා තියෙන්නේ. කෙලින්ම අපි ආහන දකින්න දේවල් පිළිබඳ උපේක්ෂාව භාවනා කරනකොට හිතට එන මේ
චිත්ත රූප ඒ වගේ දේවල් පිළිබඳ උපේක්ෂාව ඒ වගේම තණ්හාමාන පිළිබඳ චිත්ත පිළිබඳ උපේක්ෂාව ක්‍රමේ අර ගොරෝසුදේ සියුම්දේ මාර්ගින් ප්‍රතිස්ථාපනය කරන සියුම්දේ අතිසියුම්දේ මාර්ගින් ප්‍රතිස්ථාපනය කරන යම තියෙන්නේ එනවාට මේ උපේක්ෂාවෙත් ගුණාත්ම වශයෙන් පෙන්වන ගුණ වෙනසක් තියෙනවා එන්න ඒ නිසා සමහර ලාවට සාසනී උපේක්ෂා ජාති 10ක් සඳහන් කරලා තියෙනවා මේ ඒවා එන්න සියුම් කරන ගිහිලා ඒ සංකාර උපේක්ෂාව තමයි දෙවටම සියුම් අවස්ථාව වශයෙන් පෙන්වන්නේ ඒක පෙන්වන්නේ රහතන් වහන්සේගේ හිතක් වගේ මොනම සංස්කාරයක් අවත් උපේක්ෂා කරනවා නමුත් අර මේ සූත්‍රේ පෙන්වනදනේ ගොරෝසු දේශ මධ්‍යස්ථ දේ මාර්ගයේ ප්‍රතිස්ථාපනය කරනවා ඒක සියුම් දේ මාර්ගයේ සියුම් දේ අති සියුම් දේ මාර්ගයේ එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කිරීමෙන් අර උපේක්ෂාවේ ගුණාත්මක වැඩි කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ දෙයක් නැ කියන එකෙන් හෝ මේකෙත් තියෙනවා ඒතං සන්තං ඒතං පනිතං යද්දං උපේක්ඛා කියලා උපේක්ෂාවම තමයි මොකද උපේක්ෂා වර්ග තියෙනවා ඉන්දෙන් සියුම් උපේක්ෂාට යන්න තමයි කරන්න යන්නේ ඇත්තටම අපිට භවනා කරනකොට ඒ ඔය කායන පස්සන වේදනන පස්සන චිත්තන පස්සන කරනකොට යෝගාවචරය වශයෙන් කරන මොකක්වත් නැහැ යෝගාවචර කරන්නේ මේක බලන් ඉන්න එක විතරයි එළඹ සිටි සතිය විතරයි ඒකට එයාගේ ගැටේ ගැහිච්ච විදිහට ගැටේ ලියනවා එතන දෙන්නේකට සමානකමක් නැහැ ඒ නිසා භාවනා කරනකොට ආනාපාන සතියේදී අනික් අරමුණු යටපත් කිරීමක් අදහසක් ගන්න එපා. යටපත් කරන අදහසක් නෙවෙයි තියෙන්නේ මේ අරමුණ ආවා කියලා දැනගන්න එක විතරයි. යටපත් කරන අදහස් ගන්න නම් ඒ අමතර අරමුණු පිළිබඳ ද්වේෂයක් පහළ වෙන්න ඕනේ යටපත් කරන්න ඒව කපලා දාන්න. එතකොට මධ්‍යස්ථ හිතකින් නෙවෙයි බලන්න. ඒ නිසා මේ ආනාපානේ මේ සද්ද මේ වේදනා වශයෙන් ඇතිදේ ඇති හැටියට දකිනකොට භාවනාවේ වෙන්න තියෙන දේ ඒ සඳහා අවශ්‍ය කරන්නේ ඊට කලින් හදාගත්ත සතියම තමයි. ඒ සතිය හොඳ පදනමක් ඉද දුන්නාට පස්සේ සම්පජඤ්ඤේ ඒ තාරාතිරම් බේරණ එක කරනවා. ඒක යොන් සමස්කාරට බොහොම සම්බන්ධ චෛසිකයක්. සම්පජඤ්ඤේ නිසා සම්පජඤ්ඤේ කියන එක යෝගාවචරයේ අතේ තියෙන උපකරණයක් නෙවෙයි. සතිය වඩනකොට ලැබෙන මේ අතවාසිය. ලැබෙන ලාභයක් ඒ නිසා මේක සිද්ධ වෙන්නේ කායන පසන වේදන පසන ක්‍රමයේද කියලා ඒක අර ලියන්න තියෙන බල්ලෝපල බැයිලක් වගේ දෙයක් කරන්නේ. එහෙම කරනකොට සතිය හිටින්නෙත් නැහැ. එතකොට වෙන්නේ සතියක් කැඩෙන. ඒක නිසා තමන්න තියෙන්නේ දිගටම වැඩේ වෙන බවට වග බලා ගත්තාම ගැටේ දිහෙන්නේ ගැටේ ගැහිච්ච කාලයට තමයි. නැත්නම් ලක්ෂණෙ මෙනෙහි කරන්න යන්න එපා කියන එකයි මම මේ කියන්නේ. සතිය පිටවන්න. ලක්ෂණෙ මෙනෙහි කරන්න නම් මේ සතිය හිත අයින් වෙන්න එපා අරමුණේ හිත අයින් කරන මේ හිත ක්‍රියාත්මක වෙන්න ඕනේ ක්‍රියාත්මක වෙයි එතකොට දැනගන්න දැන් මේ කියන්නේ අනිත්‍ය ලක්ෂණය මත විලා තිනවා දුක්ඛ ලක්ෂණය මත විලා තිනවා අනාත්ම ලක්ෂණය මත කියලා තේරෙනවා එතකොට දන්නවා මේකයි වෙන්නේ කියලා එහෙම නැත්නම් ඒක කරන්න යන්න ගියොත් කරත් ඉතිසලා මේ ගුණාට ඉතිසලා කරත් දැන් මේක වෙනවා ඒ නිසා වැඩි භවනා වෙන්න ඇරලා ඒකට අනුග්‍රහ කරනව ඇර තමන්ගේ මතිමතාන්තර ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් ඉක්මන් පින්නව පැන්න වගේ තේරෙයි නමුත් ඒ වගේම උදාතු අල්ලන්න කියලා පස්සේ බිමන්න වගේ වෙරකුත් එනවා. යන අතේ යන්න තරම් උපේක්ෂාවක් ඕනේ. එහෙම නැත්නම් තලතුණකමක් අවශ්‍ය වෙනවා. ඒක තමයි ඇත්තට භාවනාවේදී උගෝ දෙනකට අඩු. ඒක මොකද මේ ප්‍රතිඵල හොයාගෙන යන වේග සීමා වේගාමනකනේ අපි ඉදලා ඉන්නේ. නරක දෙයක් නෙවෙයි. නමුත් ඒකත් මේ කෙලේශික ස්වභාවයක් බව තේරුම් ගන්න ඕනේ. හේතු සම්පාදනය කරලා ඵලාපේක්ෂාවකින් තොරව කරගෙන යනවා කියලා කියන්නේ නිවන පිළිබඳ හොඳ පැහැදිලි හැඟීමක් තියෙන කෙනෙක්. මම මෙච්චර කෙරුවා මට මේ ඵලය අවශ්‍යයි කියලා ඵල ඉල්ලගෙන යන්න ගත්තොත් අඹුල්ලම තමයි කන්නේ. ඉදෙනකන් ඉඳ ඉස්සෙල්ලා අඹ ගාපුවාම අඹුල්ලම කනවායි කියලා කියන්නේ. ඔබ තාජිකක් කළා හිටවම ඉදිල වෙච්චාම අතසක්. නෑ අපි අද මේ නිම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා දම්රවි පදනම් මතින් සංවිධානය කරන දීච්ච මේ භාවනා වැඩ පිළිවෙල ඩබ්ලිව් පදනම වශයෙන් මේ විදිහේ අනුමೋದනාවක් ඉදිරිපත් කරනවා අද දින මේ භාවනා මේ වැඩසටහන පැවැත්වීම සඳහා අවශ්‍ය පාස්කම් සපීමේදී සහභාගී වූ පිරිසඳා ගිලන්පස අපරාධීව දායකත්ව ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන වේදම්මට දායකත්ව ලබා දුන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවක් ඉදිරිපත් කළා තියෙනවා ඒ වගේම සියලුම දෙනා සංවිධානයත් සම්බන්ධ වෙච්ච පේනුපෙන
සිළුමැට්ටෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි අනුමෝදනා ශීර්ෂයෙන් සාදුකාරයක් පවත්වමු. ඒ වගේම සියලු ඥාතීන් මේ හිත මිත්‍රාදීන් සියලු දෙනාටම මේ පින් එකසේ හේතු වාසනා වේවා. ඒ නැත්තෝ ජීවත් වෙන හෝ වේවා නැති හෝ වේවා ඉන්නා තැනක සිට අපේ කරන පින් දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරයක් පවත්වමු. ඒ වගේම අපාපටත් මේ පින් එකසේ හේතු වාසනා වීමෙන් මේ ජීවිතයේදීම ඒ ගෞතම සිද්ධ සම්බුද්ධ ශාසනය ඇතුළතදීම ඒ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විචිත්‍ර ප්‍රවණ වැඩවදාල ඒ නිර්මල ධර්මය අවබෝධ කර ගැනීමටම මේ පිනාපවට එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. යදාචි අපි ඊතාවතාචාචි ගාථා සජ්ජායන කළ දවසේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් ඉත්තාවතාචනම්මීහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු ittāvatācanammīhi sambataṁ puñña sampataṁ sabbī bhūtānumodantu ittāvatācanammīhi sambataṁ puñña sampataṁ sabbī sattānumodantu ākāsaddhā ca bummaddhā ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මෛත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මෛත්‍තිකා මෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ නමෝ හෝතු යාව නිපානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන භාමී බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාති සමිජ්ජතෝ